Ibuan, yoga chamin warna kulo YouTube channel waita adering tiliganna supurdua kareta adering senehasin aduma visheshima balaporuth wenne obo sopath karana obo nirogi karanna vedana samanaya karana me tridosa sambara karana apuru mudrawak gana kiyala denna yanne oba dannawa me yoga wala asana kiyala kotasak tiyenawa ప్రాణాయామ కిల కొటసత్ తీనో ముద్రా కిల కొటసత్ తీనో షట్క్రియ కిల కొటసత్ తీనో భావన మేవే గొడక్ దేవలని సమన్విత අපේ యోగ క్రమే సమహర హమోటమ గత్తం పసే హమోటమ యోగ ఆసన కరన్న బె సమహర ఐట ఉపతిమ్మ యమ యమ ఆబాధ నిసా కరన్న బె సమహర ఐట హిత సంసున్ నే ఏకని గొడక్ కాలයක් యమ కిసిద దరాగణినిమే శక్తి నేతి నిసా యోగ కరన్న బె సమహర ఐట ඒගොල්ලෝ උපවිඥානගත කරන් ඉන්නවා ව්‍යායාම් කරන්න බෑ කියලා ව්‍යායාම් කරන්න කැමති නැති කට්ටිය ඉන්නවා ලංකාවේ ගොඩක්. ඒගොල්ලන්ට මේවා කරන්න බෑ. ගොඩක් අය අහනවා සර් මොනවා හරි නැද්ද මේ අපේ වාතපිත කපටි දෝසා සම්බර කරන්න පුළුවන් අභ්‍යාසයක්. අපිට නිතරම ලෙඩ හැදෙනවා. අපි සිරි යම් යම් ආකාරයේ වේදනා හටගන්නේ වේදනා සමනය කරන්න මුද්‍රාවක් නිල තෙරපීමක් නැද්ද? තියෙනවා. අපූර්ව නිල තෙරපීමක්. නිල තෙරපීම් ගණනාවක් මම කියලා දෙන්න යනවා. මේවට අපි කියන මුද්‍රා කියලා. මේක හරි වටින මුද්‍රාවක්. මේකට කියනවා සමාන මුද්‍රා. මේ සමාන මුද්‍රා කියන මුද්‍රාවට කියන තව සංස්කෘත නාමයක් කියනවා මුකුල මුද්‍රා. මුකුල කියන්නේ බර්ඩ්. කුරුල්ලා. කුරුල්ලා. කුරුල්ලෙක් ආකාරයේ තමයි කියනවා මේ මුකුල මුද්‍රාව ක්‍රියාකාරී වෙන්නේ. දැන් මේ මුද්‍රාව යෙදෙන්නේ කොහොමද? ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මෙන්න මේ ඇඟිලි තියෙනවනේ. මේ ඇඟිලි එකට එක්කව කරන බලන්න. මේ මහපට ඇඟිල්ල තම්පිංග මේක තමයි මේ මුද්‍රාවල රජා. මෙන්න මේක සම්පූර්ණයෙන් ඔබ මොකද කරන්නේ? ආපෝ වායෝ තේජෝ පඨවි ආකාශ මේ ඔක්කොම පංච මහා ධාතු සම්බර වෙන ආකාරයට මෙන්න මේ ආකාරයට තද කරනවා. තද කළා. තද කරලා මෙන්න මේ ආකාරයට තියාගෙන දහිස්සුඩ. තියාගෙන හොඳට කොඳ කෙලින් කරලා ඇස් පියාගන්න. ඔන්නම ඇස් පියාගන්න. පියාගෙන නාස්පුඩු තුලින් පෙනහල්ල පෙරෙන ආකාරයට හොඳට හුස්ම ගන්න බලන්න. හොඳට අරගන්න. උදරේ බඩ ඉස්සරහට පිම්බෙන්න. පෙනහල්ල හිස් වෙන ආකාරයට සෙමින් හුස් පිට කරන. නැවත පෙනහල්ල පෙරෙන ආකාරයට හොඳට හුස්ම අරගන්න. පොඩි වේලා තමයි දරා ගන්න පුළුවන් ප්‍රමාණයේ රඳවා ගන්න පිට කරනවා මේක අවම වශයෙන් විනාඩි 15ක් 20ක් උදේ විනාඩි 15ක් 20ක් හවස කරන්න ඕනේ දැන් අපි වල මුකුල මුද්‍රා මේ මුකුල මුද්‍රා කිරීමෙන් මේ මෙච්චර පොඩි දෙයකින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා බලමු ඉස්සල්ලාම අපි කියනවා මේ ශරීරයේ වියපත්තන ස්වභාවය ශරීරයේ මෙටබොලික් රේට් එක ක්‍රියාකාරීත්වය පාලනය කරනවා ඊට පස්සේ ගොඩාක් අයට තියෙන අක්මාව හා සම්බන්ධ රෝග අක්මාව පිලහව හා සම්බන්ධ රෝග අන්නේ ඒ අය විශේෂ විනාඩි 15ක් 20ක් භාවනා කරනකොට එහෙම තමයි භාවනා කරන දන්නේ නැත්තම් හොඳට හුස්ම ගැනීම හා පිට කිරීම කරන මේක ප්‍රයෝග කරගන්න පුළුවන් දැන් මේ මුද්‍රාවල තියෙන තව විශේෂත්වයක් තමයි මම ඉන්නේ මේ පත්මාසනේ මෙහෙම ඉන්න ඕනේ නැහැ ඔබ වාඩිලා ඉන්න ගම පෙට්‍රල් පොලිමේ ඉන්න ගම එහෙම නැත්නම් ඔබ ඇවිදගෙන යන ගම ඔබට මේ මුද්‍රාව භාවිතා කරන්න පුළුවන් රූපවාහිනී බලන ගමන් මේ මුද්‍රාව භාවිතා කරන වාහන එළවන ගමන් භාවිතා කරන්න බෑ මොකද හේතුව ස්ටීරින් වීලකින් අත් දෙක ගියොත් වාහන ඇක්සිඩන්ට් වෙලා අනතුරටපත් වෙලා ඔබ අනතුරටපත් වෙන්න පුළුවන් නිසා එහෙම කරන්න බෑ හැබැයි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යනවා නම් එහෙම නැත්නම් ඥාති මිත්‍රාදී කෙනෙක් යනවා නම් ඔබට මුකුල මුද්‍රා එමෙතන මේ සමාන මුද්‍රා යෙදෙන්න පුළුවන් ඊට අමතරව ගොඩක් අයගේ දැන් අවුරුදු 40 විතර පයින් කර අපේ ජීර්ණ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න ගැටළු වෙනවා අන්න ඒ අයටත් මේ මුකුල මුද්‍රාව භාවිතා කරන්න පුළුවන් නැත්නම් සමාන මුද්‍රාව භාවිතා කරන්න පුළුවන්. ගොඩක් අය හැමෝම කම්ප්ලේන්ට් කරනවානේ නිතරම නී ෆේන්, ජොයින්ට් ෆේන්, ආතරයිටිස් ෆේන්, neck ෆේන් එකක ආකාරයේ ෆේන්, කෙනෙක් එක ආකාරයේ ෆේන් වර්ග තියෙනවානේ. ඒ ෆේන් වලට ඊටාම ගුණ දෙන අභ්‍යාසයක් තමයි මේ මුකුල මුද්‍රාව හැම නැත්නම් සමාන මුද්‍රාව මොනවා හරි නී ෆේන් එකක් තියෙනවා නම් ඔබට ධනේශ් වල ප්‍රශ්නයක් තියෙනවා නම් joint pain නැත් තියෙනවා නම් ඔබට ඒ වගේම උරහිස්සල වේදනා කැක්කුම් එනවා නම් ඔබ shoulder pain මොන හරි එනවා නම් ඒ හැම වෙලාවෙම
මේ මුද්‍රාව උදේ විනාඩි 15ක් 20ක් කරන්න. එතකොට ඔබට මතක තියාගන්න එතන ෆේන් කිලස් අවශ්‍ය වෙන්නේ. දැන් ඔබ දන්න මතක තියාගන්න ෆේන් කිලස් ගොඩක් ගත්තොත් එහෙම ශරීරයට නොඑක ආකාරයේ ප්‍රශ්න ගැටළු නිදුරු අනාගතය ඇති වෙනවා. අද වෙනකොට ලෝකේ ෆේන් කිලස් දෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක විතර ලංකාව ඇර බටහිර රටවල් ලංකාවේ නම් හැම වෙලාවෙම ෆේන් කිලස් දෙනවා. తాවකාලික උත්තේජනයක් තමයි එන්නේ. తాවකාලික යටපත් කර හැංගිලා ඉඳලා ආපහු මතු වෙනවා. මේක ඊට වඩා හොඳයි. මේ මුකුල මුද්‍රා මේ සමාන මුද්‍රා භාවිතා කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ වේදනා සමනය කරගන්න. ඊට අමතරව අදිරුදිරි පීඩනයට ආහාර ජීර්ණ පද්ධති මම කිව්වා. පංච ප්‍රාණ. ප්‍රාණ අපාණ ව්‍යාන සමාන උදාන. පංච ප්‍රාණ සම්බර කරනවා. ඒ වගේම නාඩිවල ක්‍රියාකාරීත්වය යහපත් කරනවා. විශේෂයෙන්ම අදිරුදිරි පීඩනය, අදිරක්තචාප. අදිරුදිරි පීඩනයේ තියෙන අයටත් මේ මුද්‍රා විනාඩි 15ක් 20ක් භාවිතා කිරීමෙන් යහපතක් ළඟා කරගන්න පුළුවන්. ඊට අමතරව අපි කියනවා මේ නාඩිවල ක්‍රියාකාරීත්වය. දැන් අපි ගත්තොත් මේ ආකාරයට මෙහෙම අල්ලලා බැලුවොත් මේ විදිහ නිකන් අල්ලලා බලන්නකො. බලන්නට අපි කියනවා නාඩි, අපේ නාඩි තුනක් ගැන අපි කතා කරනවා. සර්පගති, වාත නාඩිය, මණ්ඩුක ගති, පිත නාඩිය, හංස ගති, සෙම් නාඩිය කියලා මේ නාඩි වර්ග තුනක් ගැන අපි කතා කරනවා. මේ නාඩිවල හරි ක්‍රියාකාරීත්වයක් නැත්නම් බලන්න මේ සංස්කෘත ශ්ලෝකය මම කියන්නම්. දොස් ලකිස දෙපසම පියවි රඳනා විට නාඩි සැලම ගැඩවිලු ගමන් බඳුයයි සැලකේ. ඒ කියන්නේ දොස් වාත පිත කප ත්‍රිදෝස. මේ දොස් ටික හරියට සම්බරව තියෙනවා නම් එයාගේ මෙහෙම අල්ලලා බැලුවම පස්සේ දැන් මේ ආකාරය අල්ලලා බලන බලන්න. බැලුවම පස්සේ ගමන් මාර්ගය කොහොමද? ගැඩවිලි ගමන් බඳුයයි. සර්ප ගමන් බඳුයයි. සැලකේ කියලා කියනවා. ඊට අමතරව කියනවා වාකෝයේ වක්වේ සකු දුදලකු ගමන වේ පිත කිපි කලට චපලේ ගමන මැඩි කවුඩන් මෙනි. ඒ කියන්නේ දැන් ඔබ මෙහෙම අල්ලනකොට එහෙම මේ නාඩි වලින් බලා ගන්න පුළුවන් මොනවද කිපිලා තියෙන්නේ. වාතය කිපිලාද, පිත කිපිලාද, සෙම කිපිලාද කියලා බලා ගන්න පුළුවන්. ඒතර මං කිව්වා සෙම කිපිලා නම් හංස ගති නාඩි, එතකොට මණ්ඩුක ගති නාඩි, සර්ප ගති නාඩි, ඒ වගේ නාඩි. ඒතර ඒවයේ ක්‍රියාකාරීත්වයේ පුරුදු පුහුණු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුට පුළුවන් මේ මොන නාඩිද ක්‍රියාකාරීත්වය දුර්වල කියලා බලලා ඒකට ඔසු දෙන්න. ඒ හැම දෙයකටම ඉතම හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් gedare idala mathada බලන්න පුළුවන් අභ්‍යාසයක් තමයි මේ සමාන මුද්‍රා. මේ මුද්‍රාවෙන් මම ඔබට යෝජනා කරන උදේ පාන්දර නැගිටලා භාවනා කරලා අවසන් වුන් පස්සේ මෙතන භාවනා කරනකොට හරි කමන්නේ. ස්පියාගෙන බොහොම සතුටින් සැහැල්ලුවෙන් හොඳට හුස්ම අරගන්නවා. විනාඩි 15ක් 20ක් විතර හොඳට හුස්ම පිට කරනවා. මේක දිගට 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 කරනකොට සිර තියෙන අර මං කිව්වා පංච මහා ධාතු සම්බර කරනවා, ත්‍රිදෝස සම්බර කරනවා, සිර සියලුම මේ වේදනා බැහැර කරනවා, තරුණ භාවයත් ලබා ගන්න මේ නාඩි වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්න මේ සමාන මුද්‍රා ඉවල් වෙන ඉතින් මම ඔබට යෝජනා කරනවා. හැමදාම ඔබ යෝග සාධනේ එහෙම නැත්නම් භාවනා කරන එහෙම නැත්නම් වාහනේ යනකොට පාර ඇවිදගෙන යන මේ යෝග කරන්නේ නැති කෙනෙකුට හරි කමන්නේ. මේ සමාන මුද්‍රාව අත්හදා බලන්න කියලා යෝජනා කරනවා. එහෙනම් සමු ගන්න අවස්ථරයි ඔබ සැමට තිරුවන් සරණයි, ජේසු පිහිටයි, විශ්ීය ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. හරි ඕම් ශාන්ති ශාන්ති ශාන්ති.